දරු මල්ලන්න පවා අනාගතේ කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා. ධර්මයට අගෞරව කරන්න එපා. සංඝයාට අගෞරව කරන්න එපා කියලා. බලන්න පින්වතුනි අපි දෙනෝ දහක් මැද මේ ප්‍රතිමා වහන්සේ ළඟ අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. බෝධීන් වහන්සේ ළඟ වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. සෑය ළඟ වඳින්නේ බුදුරජාණන් වහන්සේ ළඟ කියලා. නමෝ තරුණ දුවෙක් හරි පුතෙක් හරි මේ වගේ තැනක තනි පංගල මේ තනි වුණොත් ඔවුන් නුසුදුසු දේවල් දොඩනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය. ඇයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ හිටියනම් ඔවුන් දොඩන්නේ දැන් පිළිගත්තේ නැහැ ඒක. බෝධීන් වහන්සේ සෑය වඳින්නේ බුදු කෙනෙක් කියලා නම් අපි සෑය ළඟ බෝධිය ළඟ නොපනත්කම් දොඩන්න හොඳ නැහැ. ඒකයි සෑයට බෝධියට පාදික්කන කරන කෙනාටත් ඒ පාපේ බලවත් වෙන්නේ. ඔව නොදෙන්න වෙන වැරදි. තුනුරුවන්ඩ වෙන වැරදි අවසාන මොහොතේ අපි දන්නේවත් නැතුව මරණ මංචකේ ගිනි ජාලා විදියට පේනවා දරුවනේ. ඒකයි ළඟදි මේ දරුවන්ට අහන්න ලැබුණද දන්නේ. අපි මතක් කළේ එක උපාසකෙක් බොහෝ දුක් විඳිනකොට මරණ මංචකේ ඒ දරුවෝ තුනුරුවන් කමා කෙරෙව්වා. තුනුරුවන් කමා කරපු ගමන් ගින්දර පේන්නේ නැතුව ගියා. කැලෑවලට ඇදගෙන යන ගතිය නැති වුණා. පින් සිහි වෙන්න ගත්තා. ඔහු මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනේ. මං හිතන්නේ මේ ලෝකෙම මරණ මංචකේ ඉන්න තාත්තා කෙනෙකු තෙරුවන් කමා කරපු එකම පින්වන්ත දරුවා වෙන්න ඇති ඔය. ඇයි දන්නේ නැහනේ. අපාය ගැන කී කියා ගිනි ගන්නව ගැන කී කියා ලෙඩ්ඩු කෑ ගහනකොට මිනිසු කියනවා උන් කරපු ඒවා ඕන්න පේනවා කියනවා මිසක්කා මේ කෙනා ගලවන්න පොටක් පේන්නේ කාටද? ඒ නිසා දිව්‍ය ලෝකයන්ටත් පිනක් තියෙන අය කොයි තරම්නම් තුනුරුවන්ට කරපු අගෞරවයක් මුල් කරගෙන එක්කෝ ඔය ළමා ලපටි විශ්වවිද්‍යාලවල ඉන්නකොට කුණුහරුප සින්දු හදනවා, ඊළඟට රහතන් වහන්සේලාගේ නම් ගන්නවා, පාලියෙන් කුණුහරුප ගාථා හදනවා. පාලි කියන භාෂාව මේ ලෝකේ තියෙන ශ්‍රී සද්ධර්මයත් එක්කනේ. මුළු ත්‍රිපිටකයේම එකම කුණුහරුප වචනයක්වත් නැහැනේ. ඒ වචන ඇරන් කොල්ලු කුණුහරුප ගාථා හදනවා. දන්නේ නැ මේ කට්ටිය එකතු වෙලා හිනාවෙවි කිව්වට අවසන් මොහොතේ ඒක ගිනි ජාලාවක් විදියට පේනවා. එයා දන්නේ නැති වුණාට. එනිසා තෙරුවන් ගමන් කරගන්න ඕන හොඳට සිංහලෙන් තේරෙන භාෂාවෙන් හිතට දැනෙන විදියට. දැනුවත්ව වැරදි වෙලා ඇති, නොදැනුවත්ව වැරදි වෙලා ඇති. අපි දන්නේ නැහනේ, තේරෙන්නේ නැහනේ. දැන්නේ මේ බණක් ඇහෙනකොට තේරෙන්නේ අපි පාර කොහෙද, අපි යන්නේ කොහෙද, අපිට මොනවද වෙලා තියෙන්නේ, අපි මොකුන්ද කියලා. පින්වත් දරුවනි, රහතන් වහන්සේලා දිහා පවා අපි පවා රහතන් වහන්සේලා දිහා බලාගෙන ඉන්නේ ඈත මෙහෙම. ඒ උත්තමය සසරින් ඉතරට වැඩියා. ඒ උත්තමය ළඟ නෑ කියල සිවුර දාලා අපි යන්නද? අපි දිසාවට වැඳගෙන ඉන්නවා. අපි දිසාවට වැඳගෙන ඉන්නවා පාරුවක් ලැබේවි කියලා. ඒ නිසා ඔබත් බුදුරජාණන් වහන්සේ ගිය දිසාවට වැඳගෙන ඉන්න. ශ්‍රී සද්ධර්මයට ආස කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ සොඳුරු මුනි වදන් අහන්න ආස කරන්න. දැන් මොහොතකට නමුත් හිත සංසිඳුන වෙලාවේ අවංකවම හිතට හිතන්න සංසාරේ පුරාවට බුද්ධ රත්නෙට, ධර්ම රත්නෙට, සංඝ රත්නෙට වරදක් වෙලා තිබෙනවා නම් මට සමාව ලැබේවා කියලා.
ඉතින් ඒ තෙරුවන් කමා කරගෙන යොත් පිණිස හොඳට හිතට එකඟව සමහර වෙලාවට මේ දැන් අපි තෙරුවන් කමා කරගන්න එක ඔබගේ අවසන් මොහොතේ ඔබ අතින් විච්ච වැරද්දක ගිනි දැල් නෙවනවා. කෝකාලික වුණත් පදුම කියන නිරේ වැටින්නේ සමාව ගත්තනම්. ඒකනේ දේවදත්ත සමාව ගන්න එන්න කලින් පොළොව පලාගෙන යන්න. සමාව ගැනීම කියන්නේ පුදුම එකක්. හිතට අවංකව සමාව ගන්න. මං කීවට පසුව කියන්නේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවත් අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේලාටද පසේ බුදු රජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාටද අෂ්ඨාර්ය පුංගල මහා සංඝ රත්නයටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද දෙමව්පිය වැඩිහිටි ගුරුවරුන්ටද සත්පුරුෂ කලන මිත්‍රයන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචන යනති දුරින් යං වරදං සිදුවී ඇතනම් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒ සියලු වරදට බුද්ධ රත්නයෙන් මට සමාව ලැබීවා ධර්ම රත්නයෙන් මට සමාව ලැබීවා සංඝ රත්නයෙන් මට සමාව ලැබීවා දෙවනුවද සමාව ලැබීවා තෙවනුවද සමාව ලැබීවා සාදු සාදු සා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්ති බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ පුඤ්ඤං කිත්තං අනුත්තර සාදු සාදු. ඉතින් පින්වත්නි, ওই විදිහට නිරන්තරයෙන් පුරුදු වෙන්න තිරුවන් කමා කරගන්න එක තමන්ගේ ජීවිතේට. ඉතින් අපිට මේ ධර්මානුශාසනාවේ පින් බලෙන් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.